database management system subject එකේ 20 percent questions set video එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේකට ලා ඉන්නේ මේ video එකේදී මම ඔයගොල්ලෝක සාකච්ඡා කරනවා මට හම්බ 20 percent questions set එකට මම කොහොමද උත්තර දුන්නේ කියලා මේ video එකේදී කතා කරන්නේත් අපි කලින් videos එකදී කතා කරපු database එක ගැනමයි ඉතින් මේකේදී පළවෙනි ප්‍රශ්නේ විදියට අපෙන් අහන්න තියෙනවා first term එකේදී ළමයි mathematics subject එකට අරන් තියෙන average mark එක කීයද කියලා ඉතින් මම මේකට code එක type කරගන්නවා select කරගන්නවා average mark එක student exam mark report එකෙන් ඒකට මට subject එක දෙන්න ඕන හින්දා ඉතින් join කරගන්නවා subject table එකත් ඊට පස්සේ ආය exam term එක දෙන්න ඕන හින්දා ඉතින් join කරගන්නවා exam term table එකත් ඊට පස්සේ condition එක දෙන්න subject name එක mathematics වෙන්න ඕනේ term name එක first term වෙන්න ඕනේ කියලා ඊට පස්සේ code එක execute කරගත්තාම මේ විදිහට result එක ගන්න පුළුවන් ඒ වගේම අපෙන් අහනවා සිංහල subject එකට second term එකේදී අරන් තියෙන average mark එක කීයද කියලා ඉතින් ඒකට මම කලින් වගේම select කරගන්නවා average mark එක student exam mark record එකෙන් subject table එක ඉන join කරගන්නවා ඊට පස්සේ exam term table එකත් ඉන join කරගන්නවා ඊට පස්සේ මගේ condition එක දෙනවා subject name එක සිංහල language and literature වෙන්න ඕනේ ඊට පස්සේ term name එක second term වෙන්න ඕනේ කියලා ඊට පස්සේ code එක execute කරගත්තාම මේ විදිහට result එක ගන්න පුළුවන් ඊට පස්සේ අපෙන් අහනවා 2027 10 තිබ්බ exam එකෙන් හැම subject එකෙන්ම සතිත්‍ර වික්‍රමසිංහ කියන student අරන් තියෙන average mark එක කීයද කියලා ඉතින් ඒකට මම select කරගන්න average mark එක student exam mark record එකෙන් අපිට මෙතන student ගේ name එක දෙන්න ඕන හින්දා ඉන join කරගන්න student table එකත් ඊට පස්සේ අපිට exam date එකක් දෙන්න ඕනේ ඒක තියෙන exam term table එක නිසා exam term table එකත් ඉන join කරගෙන condition ටික දෙනවා first name එක සජිත්‍ර වෙන්න ඕනේ last name එක වික්‍රමසිංහ වෙන්න ඕනේ සහ exam date එක 2027/10 වෙන්න ඕනේ කියලා ඊට පස්සේ code එක execute කරගත්තාම මේ විදියට result එක ගන්න පුළුවන් ඊට පස්සේ අපිට කියනවා 11A කියන class එකේ first term එකේදී students ලා ගත්ත ලකුණු ටික arrange කරන්න කියලා ascending order එකට ඉතින් ඒකට මම select කරගන්න student exam mark record එකේ mark එක ඊට පස්සේ ඉන join කරගන්නවා student table එකත් class එකක් දෙන්න ඕන හින්දා ඉන join කරගන්නවා class table එකත් ඊට පස්සේ exam time එක දෙන්න ඕන හින්දා exam time table එකත් ඉන join කරගන්නවා ඊට පස්සේ මගේ condition එක දෙනවා class name එක 11A වෙන්න ඕනේ ඊට පස්සේ term name එක first term වෙන්න ඕන කියලා ඊට පස්සේ ascending order එකට set කරගන්න නිසා මම order by mark ASC කියලා දෙනවා මෙතනදී ascending order එක කියන්න තමයි ASC කියලා දුන්නේ order by mark කියලා දුන්නේ mark එක අනුව තමයි අපි මේක order කරන්න කියන්නේ කියලා ඊට පස්සේ query එක execute කරගත්තාම මේ විදිහට result එක ගන්න පුළුවන් ඉතින් මේ විදිහට තමයි මට හම්බුණු question set number 25 එක මම complete කරගන්නේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.